ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම රවිෂ්කා කම්ලත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති ජාති ඇමතීම අද ලංකාවේ පාසල් 10026ම අපි වැහුවා ජනපතිගේ සුබ පණිවිඩේ නෙවෙයි අපි දුන්න පණිවිඩේ ගැන හිතන්න වෙයි වර්ජිනී නිරත ගුරු සංගම් කියයි අපි දීලා දෙන සුබ ආරංචිය පිළිගන්න කියලා අපි තාණ්ඩුට කියන්න තියෙනවා ගුරු විදුහල්පති උද්ඝෝෂකයන්ට ජනපති මන්දිරය ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ ස්ථාන රැසකට ඇතුළු වීම තහනම් කරමින් අධිකරණයෙන් නියෝගයක්. කණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරයි. පස් දිනකට දිවි අහිමි කළ අනතුරු. තොරතුරු තාක්ෂණයේ ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කරන්න හදන ජනපති. සමගි ජනබලවේග රජයක් යටතේ සියලු දරුවන්ට දිවා ආහාරය සජිත් කියයි. පාසල් දිවාහාරය හැම දරුවෙකුටම ලිපිකාරිණිය සිපගත් HR මැනේජර්ට වසර 7කට සිරදඬුවම් කුඩු කිලෝ 200ේ බෝට්ටු හිමිකරු රටින් පනින්න හදද්දී අල්ලයි කෙන්යානු පාර්ලිමේන්තුව ගිනි ගනි චේන්ජ් 6 යලි පෘථුවියට ඩක්වත් ලූවිස් න්‍යායේ අවසන් හිමිකරුත් ජීවිතය හැරයයි ප්‍රථමයෙන් දේශීය පුවත් අද රටපුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක නිරත වනවා මේ නිසා පාසල්වල ඉගැන්වීමේ කටයුතු වලට දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ දිවයිනපුරා පාසල් දසදහසකට අධික සංඛ්‍යාවක් වර්ජනයේ හේතුවෙන් වසා දැමුණු බවයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත ගුරුවරුන් මේ වන විට කොළඹදී දැවන්ත විරෝධතාවයක්ද ආරම්භ කර තිබෙනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද අසනීප නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වනවා. අද ඓතිහාසික දවසක් ලංකාවේ පාසල් 10026ම වහලා තියෙනවා. පාසල් තුල ගුරුවරු දීලා තියෙන මේ පණිවිඩේ විදුහල්පතිවරු දීලා තියෙන පණිවිඩේ වගේම ගුරු උපදේශකවරු දීලා තියෙන පණිවිඩේ තේරුම් අරගෙන වහාම මේ ගැටලුවට විසඳුම් ලබා දීමට අපි බල කරලා කියනවා මේ කටයුතු ගැන කතා නොකර වෙන වෙන මගුල් කර කර තමයි හණ්ඩුවේ ඉන්නේ මේ තමන්ගේ ඡන්ද කැම්පේන් එක සුභාරංචි දෙන්න ඌ තමයි කතාව ඒක නිසා අපි දීලා තියෙන සුභාරංචිය පිළිගන්න කියලා අපිට හණ්ඩුවට කියන්න තියෙනවා මේ නිසා පාසල් පැමිණි සිසු දරුවන්ට යලිත් නිවෙස් බලා යාමටයි සිදු වුණේ නැද්ද ගියාද ඉස්කෝලේ කවුරු නැද්ද මේ ගුරුවරුකින් එක මැඩම් කෙනෙක් ඉන්නවා නෑ ගුරුවරු ඒ තැන්කෝ දැන් දැන් ගෙදර යනවා ගුරුවරු විදුහල්පතිවරු කියලා තමයි කියන්නේ කිව්වේ. පුතා ආයි ගෙදර යන්නේ? ඉස්කෝලේ නැහැ. ඈ? ඉස්කෝලේ නැහැ. කවුද කිව්වේ නැහැ කියලා?
අප්‍රේල් මාසෙන් පස්සේ දරුවෙක් ඉස්කෝලෙට ගිහින් දවසක් හරියට මතකයි. ඇත්ත කතාව මේ ඊට වඩා හොඳ ළමයි ගෙවල් වල තියාගන්න. අධ්‍යාපනය යන්නේ අක්කද ක්‍රමයේ මේක. දරුවෝ ඉස්කෝලෙත් ගන්න ඉස්කෝලෙ නෑ වගේ අද. අපි මේක දර යන්නේ කියලා හැදුවේ. මේ අතර සියලු ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමටද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව උද්ඝෝෂකීන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මෝදුර භූමියට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත්තේ. ඒ කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. විරෝධතාකරුවන් 15,000ක් පමණ මරදානු කුරුඳුවත්ත පොලිස් වසම්වල සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ CTO හන්දිය, ඕල්කට් මාවත, චැතැම්පාර, චෛත්‍යපාර, ජනාධිපති මාවත, බාලදක්ෂ මාවත ඇතුළු මාවත් ගණනාවක් ඔස්සේ ගාලු මෝදර වෙත පැමිණීමට නියමිත බවට, බුද්ධි සේවා ඇතුළු තොරතුරු ඔස්සේ සනාථ වී ඇති බවට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට කරුණු දක්වා එම උද්ඝෝෂණය තහනම් කරන ලෙසට ඉල්ලා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රටේ ඉදිරි ආර්ථික ගමන් මඟ පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා විසින් අද රාත්‍රියේ ජාති අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන ප්‍රකාශය ජනාධිපතිවරයා සිදු කරනු ඇති බවටයි පසුගිය දිනවල දේශපාලචින් අදහස් පළ කරමින් පැවසුවේ. අද රාත්‍රී 8ට ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදු කරන මෙම විශේෂ ප්‍රකාශය සියත TV ඔස්සේද අප ඔබ වෙත ගෙනීමට සූදානම්. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය පිළිබඳවත් රටේ ඉදිරි ආර්ථික ගමන් මඟ පිළිබඳවත් ජනාධිපතිවරයා අද දින ජාතිය අමතමින් අදහස් පළ කරනු ඇති බව සඳහන්. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කිරීමට සූදානම් වන ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන්නේ දැඩි චෝදනාවක්. ජනතාව රැවට්ටීමට ජනාධිපතිවරයා උත්සාහ දරන බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ චෝදනා නගන්නේ. මේ අතර ජනාධිපතිවරයා අද දින ජාතිය අමතමින් සිදු කිරීමට යන ප්‍රකාශය පිළිබඳව අදත් විවිධ පාර්ශ්වයන් අදහස් පළ කළා. රණේට වෙන උත්තරයක් නැහැ. හෙට උදේ කියන්න තියෙන්නේත් ඔය සුභාරංචියක් කියලා. ඔය තුන තමයි විගුණනවා, බදු ගහනවා, ණය ගන්නවා. දෙමයි සතුට වෙන්නේ නැන්නේ මොකටද කරනවද? එයාම කියන්න හදනවා රට බංකොලොත් භාවයෙන් ගැලුණා කියලා. ඒ කරලා එයා හිතනවා ආයි ණය ගන්න පුළුවන් කියලා. ණය අරන් ගොඩ ගහන්න ඕනේ. දැන් අද ජනාධිපතිතුමා ජාතිය අමතනවා. දැන් මාස ගාණක් තිස්සේ ජනතාව ජනාධිපතිතුමාට ජාතිය අමතනවා. හේතුව විකුණනවා ණය ගන්නවා. විකුණනවා ණය ගන්නවා. මේ යසලාලක වික්‍රමසිංහගේ ගජබින්නාලංකාරය අහන්න ලුණු මිරිස් දෙහි ඇඹුල් ඇතුව කිරිබත් උයලා අපි ලෑස්ති වෙලා ඉමු. දතකට මැදගෙන ඊළඟ අවුරුද්ද වෙන විට මේ යසලාලක වික්‍රමසිංහ ගේනවා ලිම්බද්ද, ජලබද්ද, මලබද්ද, අසූචි වලවල් බලලා මේ අසූචි ප්‍රමාණය වැඩි කියන්නේ මුන්ට හරියට කන්න බොන්න තියෙනවා. ඒ නිසා ගහනවා බද්දා. ඒක මලබද්දක්. මේවා තමයි සුභාරංචි. ඒ සුභාරංචි දෙන ජනාධිපතිවරයා පහුගිය දවස්වල මොකද කරේ? හොරකම් කරලා විනාශ කරපු රටේ ඒ ක්‍රියාමාර්ගයම නැවතත් ගනිමින් ඉන්නවා. රුපියල් බිලියන 8,700ක් තමන්ට ඍජුව සපයාගෙන ඍජුව පරිහරණය කරන්න පුළුවන් තත්වයකට පත් කරගෙන තියෙනවා. ඒක වෙන කිසිම දෙයකට නෙමෙයි, එළඹෙන මැතිවරණය තුළ මැතිවරණ අල්ලස් දෙන්න. දැන් හෙට ඇවිල්ලා ආයි කියලා නෑ, අපි බංකොලොත් නෑ කියලා. රනිල් වික්‍රමසිංහ ලෝක තේරෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ පාරේ බස් එක යන්නේ නැති නිසා, රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය කඩේකට යන්නේ නැති නිසා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ස්පිරිතාලකින් බෙහෙත් ගන්න නැති නිසා මේ රටේ ආරංචිය සුබ වෙන්න නම් නිශ්චිතවම මේ තක්කඩි පාලනය අවසන් වෙනවා කියන ආරංචිය පමණමයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින්.
ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ කණ්ඩ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව ඉන්ධනවල ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය ධාරිතාව සහ පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් වෙනමම රජය සතු සහ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පිහිටවනු ඇති බවයි මෙහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර ඇත්තේ. සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහයද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වා දෙනු ඇති බවයි. ඊයේ දින ලංකා කණ්ඩ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ඡාවේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමයන් සහ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මහනුවර යාපනය A9 මාර්ගයේ සිදු වූ මාරක ව්‍රිය අනතුරකින් පුත්කලෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. එමෙන්ම ගත වූ පැය කිහිපය තුළ සිදු වූ ව්‍රිය අනතුරුවලින් පුත්කලෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර යාපනය A9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුත්කලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක රියතුරු සහ එහි සිටි මගින් කිහිප දෙනෙකු බස් රථයෙන් බැස අලුත්වැඩියා කරමින් සිටියදී එම දිශාවෙන්ම පැමිණි ලොරි රථයක් බසේ පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වයස අවුරුදු 39ක් වූ බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මගින් දෙදෙනෙකු අනතුර සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයේ රියදුරු සහ තවත් මගියෙකුද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළා. මේ අතර බුත්තල ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින්ද පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 22 වරදි තරුණයෙකුයි ජීවිතක්ෂයට පත්වුණේ. රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින්ද වයස අවුරුදු 23ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා දහවනේ වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඒ අනුව ගත වූ පැය කිහිපය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුත්කලින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. බටහිර මොහොතේදී නාවික හමුදාව සිය බහරයට ගත් හෙරොයින් සහිත ධීවර බෝට්ටුව මේ වන විට දික්කෝපිට වරායට රැගෙන වී තිබෙනවා. ඒ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ ප්‍රමාණයක් ඇති බව සඳහන්. ඊයේ දින නාවික හමුදා බහරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන වී තිබෙනවා. නාවික හමුදා විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 121ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා බහරයට ගනු ලැබුවේ. අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු මාලදිවයින වෙත පලායාම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළා. මොහු මීගමුව පළඟතුරේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථිකයත් තාක්ෂණික අංශත් ඒකාබද්ධ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඩිජි ඉකෝන් ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිත නොකළ විභවයන් උපයෝගී කර ගැනීම යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ඩිජිකෝන් ගෝලීය ආයෝජන සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. If you are looking at fast growth, then certainly the digital economy and the whole innovation is one system that we have to promote. We started with tourism and agriculture modernization. This is another fast-growing sector that have been identified. Agriculture modernization will go hand in hand with the expansion of the digital sector. We are looking at modernizing it. We are looking at smart agriculture. Secondly, if you look at any sector to expand, that there are two factors we have to think of. One is technology, utilizing your technology. Secondly, having a workforce that is capable of developing and applying that technology. Look at the demand that is going to come up in Asia and Africa. And where are we? We are also between two giants in the sector, China and India, covering both hardware and software. Right now, we are in the process of having 4G connectivity throughout the island by end of 2025. And also now we have given the initial approval for Starlink that will also support us. Digitalization of the public sector itself is a promotion of investment because if you take the digitalization that the Ministry of Technology had taken forward within the last few months, like the custom verifications, especially the BOI has gone digital on their applications and even on their approvals. EDB also has joined hands with them, Customs, Ports Authority. මේ වසර අවසන් වීමට පෙර සෑම පාසල් දරුවෙකුටම දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ 260 වන අදියර කොළඹ හෝමාගම පානළුව කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැතුණා. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 12ක් වටින සුහුරු පන්ති කාමරයක් සහ පාසලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂයක්ද පිරිනැමුණේ විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙනුයි. නිරන්තරයෙන්ම ජනතාව රවටන, ජනතාව මංමුලා කරන, ජනතාව හැම අතකින්ම අනාත කරන මේ සුපුරුදු ක්‍රමවේදෙන් බැහැර වෙලා පොදු ජන කේන්ද්‍රීය ජාතික සංවර්ධන සැලැස්ම අත්‍යවශ්‍යයි. ඒ පොදු ජන කේන්ද්‍රීය ජාතික සැලැස්ම තුළ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයේ ගොඩනගන්නට අපි අපේ පාසල් පද්ධතිය වැඩි දියුණු කරන්නට අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරන්න කන්නංගර මැතිතුමාට කරන්න පුළුවන් ලොකුම උපහාරයන්න ඒකයි. දැන් අපිට කතා ඇහෙනවා හෙට අනිද්දා රතිඤ්ඤ පුච්චන්නට බලාපොරොත්තු වෙනවා කියලා. නොලබපු ප්‍රතිලාභයක් වෙනුවෙන්, තවමත් නොලැබුණු ප්‍රතිලාභයක් වෙනුවෙන්, හැබැයි මම එකක් කියන්න කැමතියි. රතිඤ්ඤ පුච්චන එක කෙසේ වෙතත් මේ වසර අවසන් වෙනකොට නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096 ඉන්න දූ දරුවන් 41 ලක්ෂයටම පාසල් දිවාහාරය හැම දරුවෙකුටම ලබා දෙන යුගය අපි නැවතත් වරක් ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරු පත්කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා. පූජ්‍ය දඹර අමිලහිමි ආචාර්ය මහිම් මෙන්ඩිස් යනාය විසිනුයි පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ. නීතිඥ එස් සම්පත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කර්මාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රුවරේක වශයෙන් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා යොමු කළ නිර්දේශයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතිඥවරයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි. එම පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු දුර සඳහා නම් නිර්දේශය කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත ඉකුත් අප්‍රේල් 30 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්වල සඳහන් වනවා. මෙම අතුරු තහනම් නියෝගය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධායක බලතලවලට මැදිහත් වී තිබෙන බව සඳහන් කරමින් ඇතැම් පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවත් ඒ තුළින් ඉහළ සහ පහළ අධිකරණවල විනිසුරුවරුන් විවේචනයට ලක් කර ඇති බවත් පෙත්සමෙහි සඳහන්.
පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිණියක් සිප වෙළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලයේ මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 7ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල නිකුත් කළ නියෝගයේ සඳහන් වුණා. ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. මෙරට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස 105ක් පමණ වන බවයි වාර්තා වන්නේ. ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදයි. ප්‍රතිඵල සනාථ වී ඇත. නිවාරණය වෙනුවෙන් ආයෝජනය කරන්න යන්න මෙවර එහි තේමාව වනවා. එදා සිටම අප සමාජයේ මත්ද්‍රව්‍ය සඳහා තිබුණේ විරෝධයක්. ගව මස් නොකනු, මත් පැන් නොබනු යන තේමාව මුල් කර ගනිමින් එදා සිටම අනකාරික ධර්මපාලතුමන් සමාජයට මත්ද්‍රව්‍ය අනවශ්‍ය බව පිළිඹිඹු කළා. මෙරට තුළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ 105ක පමණ පිරිසක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට පොලිසිය ඇතුළු ආයතන ගණනාවක්ද කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය මර්ධනය සඳහායි යුක්තිය මෙහෙයුමද ආරම්භ කෙරුණේ. මෙරට තුළ ගංජා වගාව නීතිගත කිරීමට පසුගිය කාලයේ කතාබහක්ද ඇති වුණා. ඒ ගංජා අපනයනය කරමින් ආර්ථික වාසි ලබා ගැනීමටයි. මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ දරන මොහොතක යම් යම් පාර්ශ්වයන් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහාද කටයුතු කරන බව නොරහසක්. වර්තමානය වන විට පාසල් ළමුන්ද මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිවීම කනගාටුවක්. මේ නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීම, සමාජයෙන් කොන්වීම සහ විවිධ අතුරු ආබාධවලට ලක්වීමද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දරුවන් අතර දක්නට ලැබෙනවා. ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය යෙදී තිබෙන අද දිනේ බාල, තරුණ සහ වැඩිහිටි අප සියලු දෙනාගේම වගකීම වන්නේ මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීමට කටයුතු කිරීමයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පළාත් පාලන ජාලය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සම්මේලනය සංවිධාන කළ දකුණු ආසියානු කලාපීය රැස්වීම රත්මලානයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි. කාන්තා දේශපාලන නියෝජනය තුළින් සමාජ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම යන්න මෙවර එහි තේමාවයි. රත්තරන් ජෙල් ගුලි ලෙස සකස් කර ඒවා තම සිරුරුවල අභ්‍යන්තරයේ සහ ගමන් මළු තුළ සඟවාගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදී මෙම රත්තරන් ජෙල් ගුලිවල වටිනාකම රුපියල් කෝටි 18ක් බවයි වාර්තා වන්නේ. අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානි සරත් දාෂ් අතර විශේෂ හමුවක් පසුගියදා පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර පවතින වත්මන් සහයෝගීතාවය සහ එය වැඩිදියුණු කරගන්නා ආකාරය පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. ශ්‍රී ලංකා ගුණාත්මක භාවය හා ඵලදායිතා ප්‍රවර්තන සංගමේ සංවිධාන කළ 2024 ජාතික සම්මේලනය හා සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා. ගුණාත්මක භාවය, ඵලදායිතාවේ සහ නවෝත්පාදනය යන්නයි එහි තේමාව වී තිබුණේ. මෙරට ප්‍රමුඛ සමූහ ව්‍යාපාර කිහිපයක් මෙහිදී රන් සම්මාන දිනාගත්තා. අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගම්මු සහ වයම් පළාත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සබරගම්මු පළාතෙත්, ඒ වගේම කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට 50 km හෝ ඊට ටිකක් වැඩි තරමක තද වැස්සක් වුණත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. සියලු රටවැසියන්ට සෙත්පත්තා පැවැත්වුණු පිරිත් පින්කමක් පසුගියදා හම්බන්තොට අගුණුකොළ පැලසේදී පැවැත්වුණා. දර්ශනීය පිරිත් මණ්ඩපය ඉදිකර තිබුණේ තලාව අලුත් වැව් මැදෙයි. සෙවනකල මහගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ආරවුලක් සමතයකට පත්කිරීමට යාමේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. නිවිතිකල පාතකඩ ප්‍රදේශයේ නාතුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා නිවිතිකල රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරු වයස අවුරුදු 38 වූ දික්කෝ විටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කටුගස්තොට, කහල්ල, තරුණ කැල, පස්වනවට සංවිධාන කළ මහා පත්තන්සල ඊයේ පැවැත්වුණා.
මධ්‍යහන පුවත් විකාශය අවසන්.